là thì bên anh get lửa pingvat yasodhara arahat theranin wahanseta pirimiya vandana kalot mokada wenne kiyala ahala thiyena metendi api pahediri karaganna ona samanyen pavidi wena kaanthawakata samanya pirimiya gihiya සාමාන්‍යයෙන් දසසිල් මාතාවකට වුණත් අති වන්දනා කරන්න සුදුසුයි. තමන්ගේ මව්ට වන්දනා කරනවා, විශේෂයෙන් අපි හැම දිනාම අපේ අම්මට වදිනවා. ඒ වගේම ගිහි පිරිමි කෙනෙක්ට පුළුවන්කම තියෙනවා දසසිල් මාතාවකට වුණත් වඳින්නට. එයින් පින් රැස් වෙනවා. අපිට වඩා සිල්වත් කෙනෙකුටයි අපි මේ වඳින්නේ. ඒ අර්ථයෙන් තමයි වන්දනා කරන්නේ. එසේම ශාසනය තුලත් විනය පිටකේ සඳහන් වෙනවා සාමණේර භික්ෂුන් වහන්සේලා පවා අදිසීල උපසම්පදාවට පත්වෙච්ච උපසම්පදා භික්ෂුණීන්ට එදා වන්දනා කළ බව. ඒ අතරින් ගත්තම යසෝදරා උත්තමාය වනාහි සසර ගමන පුරා ಗುಣධර්ම පුරාගෙන ආපු කාන්තා රත්නයක්, ශ්‍රී රත්නයක්. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පාද පරිචාරිකාව ගිහි ජීවිතයේදී දානාදී පාරමී පුරාගන්න උදව් වෙච්ච උත්තම කාන්තාවක්. එතුමියගේ ගුණ සිහි කරගෙන වන්දනා කිරීමෙන් අපටත් ඒ ගුණ පිහිටනවා. ආශිර්වාදයක් වෙනවා. සංසාර ගමන දෙවෙනි කල්යාණ මිත්‍රි ශ්‍රීන් පුරුෂයෙක් වශයෙන් ඔබට ලබන්න ලැබෙනවා. එවැනි කාන්තා රත්නයකට වන්දනා කිරීමෙන්, පූජා පැවැත්වීමෙන් පුරුෂයන්ට ලැබෙන්නේ ඒ ආනිසංසයයි. හිතරිතන්නේ නැති සමාන ශ්‍රද්ධාවක්, සීලයක්, පරිත්‍යාගයක් ආදී ගුණධර්ම සමූහයක් ඇති අවංක වූ කාන්තාවන්ගේ ඇසුර ලබන ලැබෙනවා. එවැනි භාර්යාවරු ලබන ලැබෙනවා. එවැනි කාන්තා රත්නයක් වන්දනා කිරීම. යසෝදරා දේවිය ගිහි ජීවිතයෙන් සමුගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගත් මගගෙන සාසනිකව පැවිදි වුණා. පසුව කමඨහන් භාවනා වඩලා එතුමිය සෝවාන් ආදි මගඵල පිළිවෙලින් අරිහත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළ අභිඥා සහිතව එතුමිට විශේෂ ඥානයක් තිබුණේ පුබ්බේ නිවාස ඥාණය අනි ශ්‍රාවකයන්ට වඩා වැඩි සාරා සංකල්පලක්ෂයක් දුර බලන තරම් ඥානයක් තිබුණා. භික්ෂුණීන් අතරත් ශ්‍රේෂ්ඨ භික්ෂුණියක් වුණා. පෙර විසූ කඳ පිළිවෙල සීකරන භික්ෂුණීන් අතර අග්‍ර වුණෙත් මේ යසෝදරා රහත් තෙරණින් වහන්සේමයි. ඉතී රහත් තෙරණින් වහන්සේගේ රහත් ගුණ සිහි කරලා අද අපිට පසඟ පිහිටුවා නල්ල බිම තියලා වඳින්න සුදුසුයි. සුදුසුකම් තියෙනවා. නං ගුණ සිහි කර කර වඳින්න. ඒ වන්දනාවෙන් අපේ උතුම් ගුණධර්ම පිරිමියෙකුට උනත් පිහිටනවා. පිරිමි කෙනෙක් උනත් එයාට එක පිනක් වෙනවා. මොකද වඳින්නේ නිකලෙස් సంతාණයක් දැරූ ඒ රහත් තෙරණියටයි. එනිසා මහබෝසතාණන් වහන්සේගේ පසුපසෙමින් සමාන හිතකින් ඒ ලෝතුරා බුදුබවම ලැබේවා ඔබ වහන්සේට, මටත් ඒ උතුම් බුදු සසුනේ අමා මහ නිවනින් සැනසෙන ලැබේවා කියලා තමන්ගේ දරුවන් දන් දීපු වාර කොපමණද. එසේ නොවෙනස්ස පැමිණි මේ උත්තම ගමන ගැන සිහි කරලා, ගුණ එකින් එක සිහි කරලා, සංසාර ගමන ගෙවාගෙන ආපු හැටි සිහි කරලා අපිට පුළුවන් ඒ ගුණ ගැන පැහැදෙන්නට, සිත පහදවා ගන්න. ඒ යසෝදරා කියන නාමේ යම් තැනක තියෙනවනම් කොච්චර මිනිස්සු, ජනතාව සැදැහැතිය ඊට ලං වෙනවද? එවැනි ධර්ම දේශනාවක් වුණත් ඇහෙනවනම් කොච්චර ශ්‍රද්ධාවෙන් අහනවද? යසෝදරා වත නම් වූ කවිපෙලක්කෝ තිබුණනම් ඒ කවිපෙල ඇහෙන තැනක නම් ඉන්නේ අපි කොච්චර ශ්‍රද්ධාවෙන් අහනවද? ඇයි මේ? එතුමියගේ පින නිසා, එතුමගේ පිරිසිදු පැවැත්ම නිසා, පතිවෘතාව නිසා. ඒ තරම් අපි හිත බැඳගන්නේ ඒකයි එතුමගේ ජීවන චරිතය. ඒ චරිත කතාව පවා ඒ තරම් ආශ්චර්යවත් නම්, අහනකොට හිත සැනසෙනව නම්, සුවපත් වෙනව නම්, ඒ ජීවිතේ කොච්චර ආශ්චර්යවත් වෙන්නේ නැද්ද ජීවමාන සමයේ? ඒ උතුම් ජීවමාන ශ්‍රී රත්නය ස්ත්‍රීන්ට මුදුන් මල් කඩක් වගේ ආදර්ශ කරගන්න පුළුවන් මේ කාන්තා රත්නයට වැඳා කියලා පිරිමි කෙනෙකුට පාඩුවක් වෙන්නේ නැහැ. ලාභයක් මයි වෙන්නේ, පිනක් මයි රැස් වෙන්නේ, ගුණයක් මයි දියුණු වෙන්නේ. එනිසා ඒ උත්තම වූ සංසාර ගමන පුරාපගේ මහ බෝසතුන් වහන්සේට ඒ ලෝතුරා බුද්ධ රාජ්‍ය රූපකාර කළා වූ සමාන සීලයෙන් ඡාගයෙන්
ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් සංග්‍රහ කළා වූ මාතු භාර්යාවක් ලෙස සකී භාර්යාවක් ලෙස භගිනී භාර්යාවක් ලෙස සහ දාසී භාර්යාවක් ලෙස බෝසතුන් වහන්සේට සංග්‍රහ කළ අනුකම්පා කළ අවසානයේ මේ ගෞතම බුදු සසුනේ පැවිදි වෙලා සියලු කෙලෙසුන් කෙරෙන් මිදිලා අරිහත්ත්වයට පත් වෙලා 78 වන වියේදී භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළ සමාව අවසරගෙන බොහෝ ප්‍රාතිහාර්ය දක්වලා පිරිණිවනට වැඩම කොට සසර ගමනේ සදහට මෙතර විවදාල ඒ යසෝදරා රහත් උත්තමාවියට අපගේ උත්තමාංග නමස්කාරය වේවා. අපටද සංසාර ගමනේ එවැනි උතුම් ශ්‍රී රත්නයන් ඇසුරු කර ගනිමින් නිවන් මඟ සපුරා ගන්න ලැබේවා. එයම අපට ශාන්ති වේවා, සැනසිල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරමු.